हाँ सर, राइट। बड़े पटांगा अपेला माइंट सुबह संध्या का प्रार्थना करना। आई वन जय विवा वासनावंत सुबह सुबह हंदेवा प्रार्थना करना पुते। राइट अभी එන්නේ මගේ තන දවස් කීපයකට පස්සේනේ ඉරිදා මේ ඉරිදා අපිට ක්ලාස් එක කරන්න බැරි වුණා. අපි ඉරිදා ක්ලාස් එක කරන්න නැහැ කිව්වනේ නේද? ඉරිදා අපිට ක්ලාස් එක කරන්න වෙන්නේ නැහැනේ. බදාදා තමයි අපි කරේ. ගිය බදාදා මම ලෙඩ වුණානේ නේද? ගිය බදාදා මම සෑහෙන ලෙඩ වෙලා හිටියේ. මේ දවස් ටිකේ උනේ හැදිලා, හෙඹිරිස්සාව හැදිලා, කැස පොඩ්ඩක් ඇවිල්ලා, උළුක එක්කම ඇවිල්ලා නේද? සෑහෙන ලෙඩ වුණා. දවස් කීපයක් ඉස්කෝලේ ගියෙත් නැහැ. ඉතින් මේ එහෙම රෝගී වෙච්ච සතියක් තමයි අපි මේ ගෙවා දැම්මේ. ඉතින් මේ ටික දිනයක් අපිට ක්ලාස් එක කරගන්න බැරි වුණානේ. ඉතින් මම සමා වෙන්න කියන පොතේ සමා වෙන්නවා ලගේ අපිට ක්ලාස් එක කරගන්න බැරි වුණ නිසා රයිට් අපි අමතර දවසකට දාලා මේක ඉවර කරලා අපි දෙවෙනි පාඩමට ඔන්ලයින් එකේ යා. රයිට් අපි කතා කර කර ඉන්නේ ඔයාලගේ 11 වසර පෙළ පොතේ පළවෙනි පාඩම කාර්මික විප්ලවයේ පාඩම. කාර්මික විප්ලවයේ පාඩමේ අපි අවසාන විෂය කොටස් කීපේ තමයි පුතේ ඉන්නේ. ගොඩක් අයට අද ක්ලාස් එකට සම්බන්ධ වෙන්න බැරි. ගොඩක් පාසල් වල වාර විභාග ක්‍රියාත්මක වෙනවානේ, අනාවරණ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලෝ පාඩම් කරනවා ඇති. එක්සෑම් එකට එකයි ගැටලුව තියෙන්නේ. රයිට්. ඒක රෙකෝඩින් එක බලයි. අද ඉන්න ප්‍රමාණයට අපි කතා කරගෙන යමු. හොඳයි. මේ වෙනකොට පුතේ අපි කතා කර කර ඉන්නේ කාර්මික විප්ලවයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵලනේ. අපි ළමයි ජනතමත් දන්නවා කාර්මික විප්ලවය නිසා මේ ලෝකයේ තුල බොහෝ ප්‍රතිඵල ජනිත වෙනවානේ. කාර්මික විප්ලවය නිසා මේ ලෝකයේ තුල බොහෝ වෙනස්කම්, බොහෝ ප්‍රතිඵල ජනිත වෙලා තියෙනවානේ නේද? එතකොට අපි කතා කර කර ඉන්නේ අන්න එහෙම කාර්මික විප්ලවය තුලින් ජනිත වෙච්ච ප්‍රතිඵල පිළිබඳ. අපේ ළමයි දැනටමත් දන්නවා මේ කාර්මික විප්ලවය තුලින් ජනිත වෙච්ච ප්‍රතිඵල සියල්ල අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන අංශ පහකට බෙදලා වෙන වෙනමනේ. කාර්මික විප්ලවයෙන් ජනිත වෙච්ච ප්‍රතිඵල සියල්ල අපිට කතා කරන්න පුළුවන් ප්‍රධාන අංශ පහකට බෙදලා වෙන වෙනම. ඒ තමයි කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච දේශපාලනික ප්‍රතිඵල, ආර්ථික ප්‍රතිඵල, සමාජ ප්‍රතිඵල, යහපත් ප්‍රතිඵල සහ අයහපත් ප්‍රතිඵල කියලා. මේ වෙනකොට අපි කතා කරලා තියෙනා මගේ පුතේ කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච ප්‍රතිඵල වර්ග තුනක්. ඒ කියන්නේ දේශපාලනික ප්‍රතිඵල ගැන කතා කරා, ආර්ථික ප්‍රතිඵල ගැන කතා කරා, සමාජ ප්‍රතිඵල පිළිබඳවත් අපි මේ වෙනකොට කතා කරගෙන තියෙනවා. අද දවසේ අපිට කතා කරන්න තියෙන්නේ කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච යහපත් ප්‍රතිඵල මොනවද, අයහපත් ප්‍රතිඵල මොනවද කියලයි ඉස්සෙල්ලාම. එහෙනම් ඔබේ නිබන්ධනයේ පෙරලා ගන්න, ඔබේ ටියුට් එක පෙරලා ගන්න, පෙරලගෙන බලන්න කාර්මික විප්ලවයෙන් ජනිත වූ යහපත් ප්‍රතිඵල කියලා මාතෘකාවක් ඇති. අපි කතා කරමු කාර්මික විප්ලවය තුළින් මේ ලෝකෙට වෙච්ච යහපත් දේවල්, හොඳ දේවල්, හොඳ ප්‍රතිඵල, යහපත් ප්‍රතිඵල මොනවද කියන එක. ඇත්තටම කාර්මික විප්ලවය නිසා මොනවද වෙච්ච හොඳ දේවල් මේ ලෝකෙට. එකක් කියන්නේ කාර්මික විප්ලවය නිසා ලෝකවාසීන්ට ලැබිච්ච යහපත් ප්‍රතිඵලයක්, හොඳ ප්‍රතිඵලයක්, හොඳ දෙයක් මොකද්ද? එකක් කියන්නේ, එක යහපත් ප්‍රතිඵලයක් කියන්නේ මොකක්ද? ආ, ඔයාලට හිතන එකක් කියන්නේ කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච එක යහපත් ප්‍රතිඵලයක් කියන්නේ එකක් තමයි පුතා. මොකක්ද? මේ ලෝකේ පුරා නගර සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවානේ. ලෝකේම අද නගර සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවානේ. දැන් ලංකාව වුණත් ගන්නකෝ, අද ලංකාවේ බලන්නකෝ ගොඩක් නගර බිහි වෙලා තියෙනවානේ. ඉතින් නගර බිහි වෙනවා කියලා කියන්නේ හොඳයිනේ. මේ නගර හැදෙනකොට පාසුකම් ළඟට එනවානේ, හැම දෙයක්ම අපේ ළඟට එනවානේ නේද? දැන් අපේ රටේ නගර තුන නම් තියෙන්නේ. අපි හිතමුකෝ ලංකාවේ නගර දෙක තුන නම් තියෙන්නේ. අපිට මොනව හරි ගන්න වෙන්නේ ඒ නගර තුනටම ගිහිල්ලානේ. දැන් අපිට කොළඹ යන්න ඕන නෑ. ඈ, කොළඹ යන්න ඕන නෑනේ. දැන් කොළඹ තියෙන හැම දෙයක්ම රත්නපුරේ තියෙනවා, ඇඹිලිපිටියේ තියෙනවා, අනුරාධපුරේ තියෙනවා, මාතර තියෙනවා, අම්පාරේ තියෙනවා,
යාපනයේ තියෙනවා නේද? යාපනයේ මිනිස්සුන්ට කොළඹම එන්න ඕන කියලා එකක් නැහැ නේද? නේද? කොළඹ තියෙන හැම දෙයක්ම යාපනයේ තියෙනවා, අනුරාධපුරයේ තියෙනවා, ඇඹිලි පිටියේ තියෙනවා, රත්නපුරයේ තියෙනවා. එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන එක හොඳ ප්‍රතිඵලයක් තමයි නව නගර බිහිවීම. නව නගර ලෝකේ පුරාම අලුත් අලුත් නගර බිහි වුණා. ජනතාවගේ පහසුකම් වැඩි වුණා ඒ හරහා. එහෙනම් ලියක් පළවෙනි ප්‍රතිඵලය කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන පළවෙනි යහපත් ප්‍රතිඵලය ලියා ගන්න නව නගර බිහිවීම. එක නව නගර බිහිවීම කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන පළවෙනි යහපත් ප්‍රතිඵලය. අපි කතා කරන්නේ කාර්මික විප්ලවය තුළින් ජනිත වූ යහපත් ප්‍රතිඵල. ලියන්න පළවෙනි එක කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන පළවෙනි යහපත් ප්‍රතිඵලය තමයි නව නගර බිහිවීම. මොකක්ද නව නගර බිහිවීම? නව නගර බිහිවීම. දෙවෙනි එක මොකක්ද? දැන් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන එක යහපත් ප්‍රතිඵලයක් මේ නව නගර බිහිවීම. දෙවෙනි එක මොකක්ද? මට කියන්න, කාර්මික විප්ලවය නිසා අපේ මිනිස් ජීවිත, අපේ ජීවිතේ යහපත් වුණාද අයහපත් වුණාද, අපේ වැඩ කටයුතු පහසු වුණාද කාර්මික විප්ලවය නිසා කියන්න බලන්න. ඔව්නේ, මේ කාර්මික විප්ලවය නිසා අපිට ටිකක් සැප ජීවිතයක් ගත කරන්න පුළුවන් නේද? ඈ, දැන් ඉස්සර කාලේ මිනිස්සු ගත කරේ ඉතාම දුක්ඛිත කටුක ජීවිතයක්නේ. ඒ දුෂ්කර ජීවිතයක් ගත කරේ. ගමනක් බිමනක් යන්න බෑ, දුර ගමනක් යන සති ගණන් යනවා. දැන් එහෙමද? දැන් අපිට කොළඹ යන්නත් පොඩි වෙලාවයි නේ යන්නේ. ඉස්සර ඇඹිලි පිටිය ඉඳලා කොළඹට යන්න යනවා පැය 5මාරක් 6ක් 7ක්. දැන් හයිවේ එකෙන් නේ වේගෙන් ගියොත් පැයකමාරයි, උපරිම පැය දෙකයි. පැය දෙකෙන් කොළඹ යට හැකි නේද? දැන් බලන්නකෝ, යාන වාහන ඇවිල්ලා, ඈ උපකරණ ඇවිල්ලා, මිනිස්සුන්ගේ වැඩ පහසු වෙලානේ. දැන් කුස්සිය උයන පිහිනේක උනත් පුදුමාකාර ලේසියිනේ. විනාඩි 30කින් 40කින් පැයකින් තග්ගාල උයා පිහා ගන්න පුළුවන්. මිනිස්සුන්ගේ වැඩ පහසු වෙලා, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් වෙලාද නැද්ද? මිනිස්සු හොඳ ජීවිත ගත කරනවා. ලොකු ලොකු ගෙවල් හදාගෙන, යාන වාහන අරගෙන නේ සැප පහසු ජීවිත ගත කරනවා නේද මිනිස්සු? එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන දෙවෙනි යහපත් ප්‍රතිඵලය තමයි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම. මොකක්ද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම. දෙයක් ප්‍රතිපලාංක දෙක, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම. 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 අන්න කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන දෙවෙනි යහපත් ප්‍රතිඵලය තමයි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වෙච්ච එක. කියන්න පුතේ හැමෝම, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම. දැන් ප්‍රතිඵල දෙකක් කිව්වා. එක, නව නගර බිහි වුණා. කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන පළවෙනි යහපත් ප්‍රතිඵලය තමයි එක, නව නගර බිහිවීම. දෙක, ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වුණා. තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක තමයි මේ කාර්මික විප්ලවය නිසා ලෝකේ භාණ්ඩවල මිල අඩු වුණාද භාණ්ඩවල මිල වැඩි වුණාද? කාර්මික විප්ලවය නිසා කියත් වැඩි වුණා. කාර්මික විප්ලවය නිසා භාණ්ඩවල මිල අඩු වුණා පුතේ. භාණ්ඩ සුලභයිනේ. මහා පරිමාණයෙන් කර්මාන්ත ශාලාවල භාණ්ඩ මහා පරිමාණයෙන් නිෂ්පාදනය කරනවානේ. ලක්ෂ ගණන් එක භාණ්ඩේ හදනවානේ. මිල අඩුයි පුතේ, මිල අඩුයි. කාර්මික විප්ලවය නොතිබුණා නම් ලෝකේ අපි පාවිච්චි කරන ගොඩක් දේවල් අපිට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. අධික මිලයි. හරිද? අධික මිලයි. ඔය දුරකථනයක් වගේ එක පාවිච්චි කරන්න වෙන්නේ මිනිස්සු කීප දෙනෙක් විතරයි. ඒක කෝටි ප්‍රකෝටි ගණන් මිලයි. තේරුණා නේද? ඈ, අද ලෝකේ මේ දැවැන්ත ජනගහණයට සරිලන මෙච්චර භාණ්ඩ තොගයක් නිෂ්පාදනය කරන්න පුළුවන් උනේ කාර්මික විප්ලවය නිසා, යන්ත්‍ර සූත්‍ර නිසා. මේ යන්ත්‍ර සූත්‍ර නොතිබුණා නම් මේ කෝටි 7-800ක් ඉන්න ලෝකෙද කොහොමද භාණ්ඩ නිෂ්පාදනය කරන්න මෙච්චර? ඈ, එහෙනම් කාර්මික විප්ලවය නිසා මොකෝ උනේ? භාණ්ඩ මිල අඩු වුණා. ජනතාවට දැරිය හැකි මිලකට භාණ්ඩ මිල දී ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න.
බලන්නකො ප්ලාස්ටික් ඒ ප්ලාස්ටික් බඩු කොච්චර මිල අඩුද 20යි 30යි 50යි 80යි 100යි ඉතා මිල අඩුනේ ප්ලාස්ටික් බඩු කොච්චර මිල අඩුද නේ එහෙනම් ලියන් කාර්මික විප්ලවය තුලින් ජනිත වෙන තුන්වෙනි යහපත් ප්‍රතිඵලය ලියන් කාර්මික බාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම ලියන් තුන්වෙනි ප්‍රතිඵලය කාර්මික බාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම 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 right කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන තුන්වෙනි යහපත් ප්‍රතිඵලය තමයි කාර්මික බාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම. ඊටම අඩු ගානකට කාර්මික බාණ්ඩ ගන්න පුළුවන්. තේරුණා නේද? කාර්මික බාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම. ඊළඟ එක යහපත් ප්‍රතිඵල අංක 4. ඔබ දන්නවද මේ කාර්මික විප්ලවය නිසා අලුත් අලුත් නව රැකියා අවස්ථා මේ ලෝකයට ආවද නැද්ද? නව රැකියා අවස්ථා ගොඩාරියක් කාර්මික විප්ලවය නිසා ලෝකවාසීන්ට ලැබුණද නැද්ද? ලෝකවාසීන්ට ලැබුණානේ. දැන් බලන්නකෝ මෙහෙම ඩෙම්ලර් මෝටර රථය හඳුන්වා දීපු නිසා නව රැකියා අවස්ථා කොච්චර උදා වෙලා තියෙනවද බලන්නකෝ. එකක් තමයි වාහන විකුණන අය. දැන් පිට රටින් වාහන ගෙනල්ලා එහෙ වාහන විකුණන සේල් කාර්යෝ කොච්චර ඉන්නවද? ඊළඟ සෙකන්ඩ් මාකට් එකේ පැදපු වාහන අරන් විකුණන කට්ටිය කොච්චර ඉන්නවද? ඔය බයික් සේල්, ත්‍රිවිල් සේල් කොච්චර තියෙනවද? පැදපු වාහන, ගැරේජ් වාහන කඩනම හදන ගරාජ් කොච්චර තියෙනවද? ඊළඟ ඒවා පාක්ස් විකුණන කට්ටිය ඒවට හදපු අර එක එක සෙල්ලම් බඩු වගේ විසිතුරු උපකරණ වාහන වලට හදපුවා ඒ විකුණන කට්ටිය කොච්චර ඉන්නවද? ඈ ඩ්‍රයිවර්ලා ඒ වාහන වල රස්සාවට ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා කොච්චර ඉන්නවද? ඈ එතකොට ඩෙම්ලර්ගේ මෝටර රථය නිසා නව රැකියා අවස්ථා කොච්චර මේ ලෝකයේ තුර උදා වුණාද නේ? නව රැකියා ලක්ෂ ගානක් ඩෙම්ලර්ගේ මෝටර රථය නිසා ලෝකයට උදා වුණා. එතකොට මේ ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල්ගේ දුරකථනය නිසා කොච්චර නව රැකියා අවස්ථා ලෝකයට ඇවිල්ලා තියෙනවද? ඈ එහෙනම් කාර්මික විප්ලවය තුළින් දැනිට වෙන හතරවෙනි යහපත් ප්‍රතිඵලය තමයි නව රැකියා අවස්ථා උදා වීම. මොකක්ද? නව රැකියා අවස්ථා උදා වීම. ලියන් ප්‍රයෝජනක් මේ යහපත් ප්‍රතිඵල අංක 4. ලියන් නව රැකියා අවස්ථා උදා වීම. නව රැකියා අවස්ථා උදා වීම. නව රැකියා අවස්ථා උදා වීම. ඔන්න කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන යහපත් ප්‍රතිඵල අංක 4. නව රැකියා අවස්ථා උදා වීම. කියන් නව රැකියා අවස්ථා උදා වීම. දැන් ප්‍රතිඵල හතරක් ඉගෙනුවානේ. කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන යහපත් ප්‍රතිඵල හතරක් ඉගෙනුවා. එක මොකක්ද? නව නගර බිහිවීම. දෙක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම. තුන කාර්මික බාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම. මොකද පුතේ? කාර්මික බාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම. හතර නව රැකියා අවස්ථා උදා වීම. කියන් නව රැකියා අවස්ථා උදා වීම. ඔන්න ඔවෙනි යහපත් ප්‍රතිඵල ගණනාවක් කාර්මික විප්ලවය තුළින් මේ ලෝකවාසීන්ට උදා වුණාද නැද්ද? මේ ලෝකවාසීන්ට උදා වුණා. මට කියන්න අද වෙනකොට ලංකාවේ හැම තැනකටම යන්න පුළුවන් මහා මාර්ග පද්ධතියක් තියෙනවනේ. ඒ වගේම ලංකාවේ හැම නිවසකටම විදුලිය දීලා තියෙන විදුලිය නේ. අද වෙනකොට සමස්ත ලෝකයේම යටිතල පහසුකම් වල දියුණුවක් ඇති වෙලාද නැද්ද? සමස්ත ලෝකයේම මහා මාර්ග, ජලය, විදුලිය, මම්මාවත්, ඈ ප්‍රවාහනය, රක්ෂණය, sannivedanaye මේ යටිතල පහසුකම් වල ලොකු දියුණුවක් ලෝකයේ පුරා ඇති වෙලාද නැද්ද? ලෝකයේ පුරා ඇති වෙලා තියෙනවා. මෙහෙම සමස්ත ලෝකයේ පුරාම යටිතල පහසුකම් වල දියුණුවක් ඇති උනේ කාර්මික විප්ලවය නිසා කියන එක මතක තියාගන්න. කාර්මික විප්ලවය නිසා තමයි සමස්ත ලෝකයේම
යටිතල පහසුකම් වල දියුණුවක් ඇති වෙලා තියෙන. එහෙනම් කාර්මික විප්ලවය තුලින් දැනිට වෙන පස්වෙනි යහපත් ප්‍රතිඵලය තමයි යටිතල පහසුකම් වල විශාල දියුණුවක් ඇතිවීම. මොකද්ද? යටිතල පහසුකම් වල දියුණුවක් ඇති වුණාද නැද්ද? යටිතල පහසුකම් වල දියුණුවක් ඇති වුණා. එලියන් පස්වෙනි යහපත් ප්‍රතිඵලය එලියන් යටිතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම. එලියන් පුතේ යටිතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම 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 ඔන්න කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන පස්වෙනි යහපත් ප්‍රයෝජනේ ප්‍රතිඵලය තමයි යටිතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම හැමෝම කියන්නේ යටිතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම ඒ විතරද කාර්මික විප්ලවය නිසා මේ සමස්ත ලෝකයේම විද්‍යාවේ තාක්ෂණේ දියුණුවක් ඇති වුණාද නැද්ද කාර්මික විප්ලවය නිසා අපි ජීවත් වෙන ලෝකේ විද්‍යාවේ තාක්ෂණේ දියුණුවක් ඇති වුණාද නැද්ද විද්‍යාව හා තාක්ෂණේ එන්න එන්නම දියුණු උනේ කාර්මික විප්ලවය නිසා මිනිස්සු අලුත් අලුත් නිර්මාණ හොයන්න වෙහෙසුණා නම් මිනිස්සාගේ වැඩ පහසු කරන අලුත් අලුත් යන්ත්‍ර සූත්‍ර නිපදවන්න මිනිස් සෑහෙන කල්පනා කරා මිනිස්සු සෑහෙන කල්පනා කර කර කල්පනා කර කර මිනිස්සාගේ වැඩ පහසු කරන යන්ත්‍ර සූත්‍ර දවසින් දවස මේ ලෝකයේ තුල නිර්මාණය කරා එහෙනම් කාර්මික විප්ලවය නිසා එන්න එන්න මේ ලෝකයේ තුල විද්‍යාව හා තාක්ෂණේ දියුණු වුණාද නැද්ද මේ ලෝකයේ තුල විද්‍යාව හා තාක්ෂණේ දියුණු වුණා කියන එක මතක තියාගන්න ඊළඟ ප්‍රතිඵලය 6 6 වෙනි යහපත් ප්‍රතිඵලය එළිය විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම එළියන් විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම එන කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන 6 වෙනි යහපත් ප්‍රතිඵලය තමයි විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම කොකියත් විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම ඒ හත් වෙනි ප්‍රතිඵලයද 6ද 7ද 6නේ 6 වෙනි ප්‍රතිඵලය විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම තව එකක් තියෙනවා කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන තවත් එක යහපත් ප්‍රතිඵලයක් තියෙනවා ඒ මොකක්ද ඒ තමයි මේ ලෝකයේ ඇතුලේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ ගියාද නැද්ද මිනිසුන්ගේ කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ ගියා මේ සමස්ත ලෝකයේම කාර්යක්ෂමතාවය ඵලදායීතාවය ඉහළ ගියානේ ඉතින් යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරනකොට ඉතා කෙටි කාලයක් තුල ලොකු වැඩ කොටසක් ඉවර කර ගන්න පුළුවන් නේ කාලය ඉතුරු යන්ත්‍ර සූත්‍ර වලින් වැඩ කරනකොට බොහෝ කාලය ඉතුරු වෙනවානේ ගොඩක් කාලය ඉතුරු වෙනවා ඉතින් ඵලදායීතාවය වැඩි කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය ඉහළ ගියා සමස්ත ලෝකයේ හැම ශේෂ්ත්‍රයකම කාර්මික විප්ලවය නිසා එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන අවසන් යහපත් ප්‍රතිඵලය තමයි කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම කියන්නේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම කියන්නේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම ලියන අවසාන කරුණ ලියන යහපත් ප්‍රතිඵල හත ලියන කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම ඔන්න ඔවෙනි යහපත් ප්‍රතිඵල ගණනාව කාර්මික විප්ලවය නිසා මේ ලෝකවාසීන්ට උදා වුණාද නැද්ද මේ ලෝකවාසීන්ට උදා වෙලා තියෙනවා එහෙනම් මේ පන්තියේ හැම ළමයෙක්ම කටපාඩම් වෙලා තියෙන්න ඕනි කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච යහපත් ප්‍රතිඵල හතක් තිබුණයි කියන එක කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච යහපත් ප්‍රතිඵල හතක් මම ඉගැන්නුවා ඒ හතම කටපාඩම් වෙන්න ඕනේ අනිවාර්යයෙන් ඒකේ අවසන් ප්‍රතිඵලය කියන්නේ හැමෝම කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ ගියා
මොකද අවසන් ප්‍රතිපලය කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම උඩින් එක විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම මොකක්ද විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම උඩින් එක මොකක්ද උඩින් එක යටතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම මොකක්ද යටතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම ඒ තුන පාඩම් කරන්නකෝ අවසන් තුන යටතල පහසුකම් වල දියුණුවක් ඇති වුණා විද්‍යාව හා තාක්ෂණය දියුණු වුණා අවසාන එක ආරක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ ගියා ඒ තුන ඉස්සෙල්ල පාඩම් කළද ඒ තුන පාඩම් කළ මුල් හතරට යන්න ඉක්මනට නම් කරන කෙනා කියන්න වෙනවා මට කාර්මික විප්ලවය තුලින් ජනිත වෙන යහපත් ප්‍රතිඵල හතක් ඉගැන්නුවා පාඩන්නේ right හැමෝම කියන්නේ කාර්මික විප්ලවය තුලින් ජනිත වෙච්ච යහපත් ප්‍රතිඵල හතක් තියෙනවානේ පුතේ කාර්මික විප්ලවේ නිසා මේ ලෝකයේ තුල හටගත්ත යහපත් හොඳ ප්‍රතිඵල ගණනාවක් තියෙනවා ඒකෙන් මම හතක් කියන්නවනේ කියන පළවෙනි එක මොකක්ද නව නගර බිහිවීම මොකක්ද නව නගර බිහිවීම දෙක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම එක නව නගර බිහිවීම දෙක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම තුන කාර්මික භාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම කියන්නේ තුන්වෙනි කාරණා මොකක්ද කාර්මික භාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම හතර නව රැකියා අවස්ථා උදා වීම හතර මොකක්ද නව රැකියා අවස්ථා උදා වීම ඒ හතර විතරක් කියන්නේ හැමෝම කියන්නේ එක නව නගර බිහිවීම දෙක ජනතාවගේ ජීවන තත්ත්වය උසස් වීම තුන කාර්මික භාණ්ඩ දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම හතර නව රැකියා අවස්ථා උදා වීම හතරවෙනි එක මොකක්ද නව රැකියා අවස්ථා උදා වීම අවසාන තුන කියන්නේ අවසන් තුන මොකක්ද යටතල පහසුකම් වල දියුණුවක් ඇතිවීම ඊළඟ එක විද්‍යාව හා තාක්ෂණය දියුණු වීම අවසාන එක මොකක්ද කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම කියන කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යාම කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය ඉහළ යනවා කාර්මික විප්ලවය නිසා ඔන්න කාර්මික විප්ලවය තුළින් දැනිට වෙච්ච යහපත් ප්‍රතිඵල හතක් ඉගැන්නුවා දැන් අපි යම් කාර්මික විප්ලවය තුළින් දැනිට වුණු නරක ප්‍රතිඵල අයහපත් ප්‍රතිඵල මොනවද කියලා හොයාගෙන එහෙනම් ළමයි අපි කතා කරමු කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච අයහපත් ප්‍රතිඵල මොනවාද නරක ප්‍රතිඵල මොනවාද කියලා. අපේ ළම එකක් කියන්නේ මේ කාර්මික විප්ලවය නිසා ලෝකයට ලෝකවාසීන්ට උදා වුණු නරක ප්‍රතිඵලයක් අයහපත් එක ප්‍රතිඵලයක් කියන මේ පන්ති ළමේ කියන බල මොකද්ද? අරියට හරි. හොඳම ප්‍රතිඵලේ නරක ප්‍රතිඵලේ නේද? කාර්මික විප්ලවේ නිසා මේ ලෝකයට උදා වෙන නරකම ප්‍රතිඵලය තමයි
පරිසර දූෂණය. අපි ජීවත් වෙන මේ පරිසරය සම්පූර්ණයෙන් විනාශ වුණේ, සම්පූර්ණයෙන් අපේ පරිසරය දූෂණය වුණේ කාර්මික විප්ලවය නිසා. විස දුම, ශබ්දය, අපජලය නේ, අපවිත්‍ර ජලය නිසා, කැලිකසල නිසා, විස දුම නිසා අපේ පරිසරය සම්පූර්ණයෙන් විනාශ වෙලාද නැද්ද? අපේ පරිසරය සම්පූර්ණයෙන් විනාශ වෙලානේ. එහෙනම් පරිසර දූෂණය හා නාගරීකරණය අනවශ්‍ය තදබදය. දැන් බලන්නකෝ ලෝකේ නගරවල කොයිතරම් ජනගහනයක් වාසය කරනවද කියලා. නගරවල පොඩි ඉඩක මේ පෙට්ටි පෙට්ටි ගෙවල්වල පර්ච් දෙකේ තුනේ පහේ ළඟ 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 කුකුල් කූඩු වගේ ගෙවල් හදාගෙන නගරවල ලක්ෂ ගණන් මිනිස්සු ජීවත් වෙනවනේ. දැන් ඔය ජපානයේ ටෝකියෝ, චීන බෙයිජින්, ඉන්දියාවේ දිල්ලිය, ඒ වගේ නගරවල ලක්ෂ 10 15 ජනගහනයක් වාසය කරනවා. එක නගරයක ලක්ෂ 15 20 වාසය කරනවා. ඉතින් බලන්න කොච්චර නාගරීකරණයක්ද කියලා නේද? ඉතින් මේ කාර්මික විප්ලවය නිසා මිනිස්සු බලන්නකෝ මේ කුකුල් කූඩු වගේ චූටි ගේ කෑල්ලකට කොටු වෙලා කිසිම පරිසර සෞන්දර්යයක් විඳින්න නැතුව, පිරිසිදු වාතය ටිකක් උස්ම ගන්න නැතුව නගරවල පුදුමාකාර පීඩිත ජීවිතන ගත කරා. ඒක කාර්මික විප්ලවය නිසා ලැබුණු අයහපත් දේවල්. එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන අයහපත් ප්‍රතිඵල පිළිබඳ අපි කතා කරමු. කාර්මික විප්ලවයෙන් ජනිත වෙන පළවෙනි අයහපත් ප්‍රතිඵලය, නරක ප්‍රතිඵලය තමයි පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. මොකක්ද පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම? ලියන්තර දාලා. එක, අයහපත් ප්‍රතිඵල ලියත්. එක, පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. ලියන්, අයහපත් ප්‍රතිඵල අංක 1, පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන පළවෙනි අයහපත් ප්‍රතිඵලය කියන එක මතක තියාගන්න. තේරුණා නේද? ඒක අයහපත් ප්‍රතිඵලය. මොකද්ද ප්‍රතිඵල? ප්‍රතිඵලාංකයක කියන්නේ පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. කො කියන්නේ පරිසර දූෂණය හා නාගරීකරණය ඇතිවීම. තා ප්‍රතිඵලයක් කියන්නේ අයහපත් ප්‍රතිඵලයක්. ඔයාලා දන්නවද මේ කාර්මික විප්ලවය නිසා අපි ජීවත් වෙන සමාජය එක එක පන්ති වලට බෙදුනද නැද්ද? එක එක පන්ති වලට බෙදුනානේ නේ. කාර්මික විප්ලවය නිසා අපි ජීවත් වෙන සමාජය පන්ති කිහිපයකට බෙදුනා. දැන් බලන්නකෝ, කර්මාන්ත ශාලා ව්‍යාපාර ආරම්භ කරපු අය, කර්මාන්ත ශාලා සහ ව්‍යාපාරවල අයිතිකරුවෝ සුවිශාල ධනයක් උපයාගෙන ඒගොල්ලෝ ධනපති පන්ති බවට පත් වුණානේ. කර්මාන්ත ශාලාවල වැඩ කරන ශ්‍රමිකයෝ අඩු වැටුපක් ලබාගෙන ඒගොල්ලෝ නිර්ධන පන්තිය, දුප්පත් පන්තිය, කම්කරු පන්ති බවට පත් වුණානේ නේ. දැන් මේ ලෝකේ ගත්තම අද වෙනකොට බලන්නකෝ, මේ පොහොසත් මිනිස්සු කණ්ඩායමක් ඉන්නෝ, දුප්පත් මිනිස්සු කණ්ඩායමක් ඉන්නවානේ නේ. අපි ජීවත් වෙන සමාජය මේ විදියට පන්ති කිහිපයකට බෙදුනේ කාර්මික විප්ලවය නිසා. එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන දෙවෙනි අයහපත් ප්‍රතිඵලය තමයි සමාජය තුළ පන්ති බෙදී, සමාජය පන්ති වලට බෙදී ගියා. ඒ වගේම පන්ති අතර අරගල ඇති වුණාද නැද්ද? පන්ති අතර අරගල ඇති වෙන්නේ නැද්ද? කම්කරුවෝ වැඩි වැටුප් ඉල්ලලා ධනවතුන් එක්ක ගහමරා ගන්න නැද්ද? උද්ඝෝෂණ කරනවා, ඒ වට කඳුළු ගෑස් ගන්නවා, මරා ගන්නවානේ නේද? එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච දෙවෙනි අයහපත් ප්‍රතිඵලය තමයි සමාජයේ පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම. කියන්නේ සමාජය පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන දෙවෙනි අයහපත් ප්‍රතිඵලයක් කියන එක මතක තියාගන්න. ලියන්න ප්‍රතිඵල අංක දෙක. ලියන්න, සමාජය පන්ති වලට බෙදී යාම හා සමාජය පන්ති වලට බෙදී යාම හා සමාජය පන්ති වලට බෙදී යාම හා සමාජය
පන්තිවලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම පන්ති අතර අරගල ඇතිවීම සමාජය පන්තිවලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම පන්ති අතර අරගල ඇතිවීම ඔන්න කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන දෙවෙනි අයහපත් ප්‍රතිඵලය කියන්නේ සමාජයේ පන්තිවලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම ඒ දෙවෙනි එක අනිත් එක මොකද්ද තව අයහපත් ප්‍රතිඵලයක් කිය තව අයහපත් ප්‍රතිඵලයක් තමයි මේ ලෝකේ පුරාම පැල්පත් නිවාස මුඩුක්කු නිවාස ඒ කර්මාන්ත ශාලාවල් ආශ්‍රිතව කර්මාන්ත ශාලාවල් ළඟ ශ්‍රමිකයෝ වැඩට එන්න යන්න පහසුවට ඒ කර්මාන්ත ශාලාව ළඟින්ම පොඩි පැල්පතක් නේ හදාගෙන පොඩි මුඩුක්කුවක් හදාගෙන ඒවයි ඉතාම දුක්ඛිත ජීවිතනේ ගත කරන් ඈ මුළු මුඩුක්කුවටම ටොයිලට් එකයි හරියට වැසිකිළියක් නැහැ කැසිකිළියක් නැහැ නාන්න හරියට තැනක් නැහැ ඒ මුඩුක්කු පේලියටම එක ටැප් එකයි එක වැසිකිළියයි එක කැසිකිළියයි තියෙන ඉතින් සෞඛ්‍ය බිඳ වැටිලා සනීප ආරක්ෂා බිඳුවයි නේ මුඩුක්කු ජීවිත ගත කරන මිනිස්සු කොච්චර ලෝකෙ ඉන්නවද එහෙනම් කාර්මික විප්ලවය තුලින් ජනිත වෙන තුන්වෙනි අරහත් ප්‍රතිඵලය තමයි මොකක්ද පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂා බිඳ වැටිලා තියෙන සනීප ආරක්ෂක සේවාව සෞඛ්‍ය ඉතා පිරිහිලා තියෙන ගොඩක් මිනිස්සුන්ගේ ලියන් ප්‍රතිඵල අංක තුන ලියන් පැල්පත් හා ලියන් කතා කරමුකෝ තවසරයක් ඒක ලියන් පැල්පත් හා මුඩුක්කු නිවාස පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් 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 සනීප ආරක්ෂාව බිඳ වැටීම පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂාව බිඳ වැටීම පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂාව බිඳ වැටීම සනීප ආරක්ෂාව බිඳ වැටීම right ඔන්න කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන තුන්වෙනි අයහපත් ප්‍රතිඵලය තුන්වෙනි අයහපත් ප්‍රතිඵලය වන ලියාගත්තම මොකද්ද පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂා බිඳ වැටීම කෝ කියන්නේ පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂාව බිඳ වැටුණාද නැද්ද සනීප ආරක්ෂාව බිඳ වැටුණා right අයහපත් ප්‍රතිඵල තුනක් කියන්නවනේ එක මොකක්ද පරිසර දූෂණය හා නාගරීකරණ ඇතිවීම කෝ කියන්නේ පරිසර දූෂණය හා නාගරීකරණ ඇතිවීම දෙක සමාජය පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම කියන්නේ සමාජයේ පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම තුන පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂාව බිඳ වැටීම ඒ වගේම කාර්මික විප්ලවය නිසා ජනිත වෙන ඊළඟ අයහපත් ප්‍රතිඵලය මොකක්ද ඒ තමයි මේ ලෝකයේ තුල අපචාරී ක්‍රියා හරි සමාජ විෂමාචාරී ක්‍රියා නරක ක්‍රියා වැඩි වුණාද අඩු වුණාද සමාජයේ තියෙන අයථා ක්‍රියා හොර ගණ දෙනු හොරකම් මෙරකම් වංචා දූෂණ වැඩි වුණාද අඩු වුණාද වැඩි වුණා පුතේ කුලියට මිනී මරනවා ඔව් කුලියට මිනී මරනවා කප්පම් ගන්නවා හොරකම් කරනවා බුදු අම්මේ වංචාව දූෂණය ඊවහා ගිලනේ තියෙ නේද ලංකාව විතරක් නෙවෙයි සමස්ත ලෝකේම මේ වංචාව දූෂණය හොරකම ඈ ළමා අපචාර සමාජ අපචාරී ක්‍රියා ඊවහා ගිලලා තියෙ ඒක උනේ කාර්මික විප්ලවය නිසා එහෙනම් කාර්මික විප්ලවය තුලින් ජනිත වෙන තවත් එක අයහපත් ප්‍රතිඵලයක් තමයි සමාජ අපචාරී ක්‍රියා හා ළමා අපචාරී ක්‍රියා ලෝකේ පුරා ඉහළ ගියපු එක ලියන් ඊළඟ එක ලියන්
ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම ලියන ඊළඟ එක ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම 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 right ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම කොකියන් ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම ඔන්න කාර්යක විප්ලවයේ තුලින් ජනිත වෙන තවත් එක යහපත් ප්‍රතිඵලයක් තමයි ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ ගිය පියක තේරුණා නේද ඒ විතරක් නෙවෙයි අද වෙනකොට ලෝකේ බීමක්කම් බේබදුකම මද්රව්‍ය භාවිතය වැඩිද අඩුද වැඩිද අඩුද වැඩි පුතා වැඩි ඔය ප්‍රශ්න වැඩි වෙනකොට කම්කරුව මොකද කරන්නේ ප්‍රශ්නේ ටිකකට අමතක කරන්න මොකද කරන්නේ බොන එකනේ කරන්නේ ගොඩක් මිනිස්සු ප්‍රශ්නයක් ආවම ඒක ඒක අමතක වෙන්න කියලා ඉතින් බොන ඉතින් බීලා වෙරි හිඳනකොට ආයෙ ප්‍රශ්නේ මතුවෙනවානේ ප්‍රශ්නේ විසඳුම බොන එක නෙවෙයිනේ ප්‍රශ්නෙට විසඳුම බොන එක නෙවෙයි අර ප්‍රශ්නේ తాවකාලිකව අමතක කරන්න තමයි මිනිස්සු බොන්නේ ඉතින් ආයෙ වෙරි හිඳලා පියවිසි හිවෙනකොට ආයෙ ප්‍රශ්නේ මතුවෙනවා අපරාධ වේදම් කරපු සල්ලි ටික නේද එතකොට ළමයි කාමික විප්ලවය නිසා බීමක් කමිහෙල ගියා වැඩ කරන කම්කරුවෝ මහන්සියට හැන්දෑවේ බීලා ගෙදර යන ප්‍රශ්න කෝටියයි තේරුණා නේද ආර්ථිකේ කඩා වැටුණා ඒ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වුණා නේද එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන ඊළඟ අයහපත් ප්‍රතිඵලය තමයි බීමක්කම ඉහළ ගියේ පෙක ලියන් ඊළඟ ප්‍රතිඵලය ලියන් බීමක්කම ඉහළ යාම බීමක්කම ඉහළ යාම ලියන් බීමක්කම ඉහළ යාම කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච තවත් එක අයහපත් ප්‍රතිඵලයක් තමයි බීමක්කම ඉහළ යාම කොකිය බීමක්කම ඉහළ යාම බීමක්කම ඉහළ යාම අවසානෙක මොකක්ද දන්නවද අවසානෙක තමයි මේ කාර්මික විප්ලවය නිසා මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාව වැඩි වුණාද අඩු වුණාද වැඩි වුණා මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාව කාර්මික විප්ලවය නිසා වැඩි වුණාද අඩු වුණාද කියලා මං අහන්නේ අඩු වුණා අඩු වුණාද වැඩි වුණාද වැඩි වුණා අඩු වුණා බලහන්කො දැන් මාර කතාවක් නේ කියන්නේ කට්ටියක් කියනවා කාර්මික විප්ලවය නිසා මිනිසුන්ගේ නිර්මාණශීලී හැකියාව අඩු වුණාලු තව කට්ටියක් කියනවා වැඩි වුණාලු ආ අඩු වුණාලු වැඩි වුණාලු දැන් බලමුකෝ මොකද උනේ කියලා ඇත්තම කතාව කිව්වොත් කාර්මික විප්ලවය කියලා කියන්නේ හැම එකක්ම යන්ත්‍ර සූත්‍ර වලින් කරන එකනේ හැම වැඩක්ම යන්ත්‍ර සූත්‍ර වලින් කරනකොට කාලයක් යනකොට මිනිස්සුන්ට පොඩි පොඩි වැඩක්වත් තමන්ගේ අද්දකින් කරගන්න හුරුවක් තියෙනවා නෑ නෑනේ නෑ දැන් බලන්න දැන් ගෑස් නෑ ගෑස් ලංකාවේ හිඟයිනේ දැන් කට්ටිය දර වලට මාරු වෙන්න එපැයි දැන් ගොඩක් අයට පුතේ පොරවෙන් දර කෑල්ලක් පලා ගන්න පුළුවන්ද බෑ බෑ ඒරුණා නේද පොරවරන් දර කෑල්ලක් පලා ගන්න හුරු නෑ හරි ගොයන් ටිකක් කපන්න දැන් අපේ රටේ කාන්තාවන්ට හුරුද දැන් ගොයන් කපන මැෂින් ආපු නිසා දැන් ගොඩක් අයට ගොයන් කපා ගන්න බෑ දෑගත් අරගෙන ටකට කට ගාලා දෑගත්තේ ගොයන් ටික කපා ගන්න බෑ තේරුණා නේද බලන්නකෝ දැන් වංගෙඩියකින් පිටි ටිකක් කොටා ගන්න පුළුවන් අය කියෙන් කියදනාදී දැන් බ්ලෙන්ඩරේ තියෙනවා නැත්නම් පිටි කොටන මෝල තියෙනවා එතෙන්ට ගියා පිටි ටික කොටන් ආවා දැන් පිටි ටිකක් කොටා ගන්න බෑ ගොයන් ටිකක් කපා ගන්න බෑ දර කැල්ලක් පලා ගන්න බෑ ඉතින් තා මොකද්ද ඉතහා මොකද්ද නිර්මාණශීලීත්වය මිනිස්සුන්ට අද මොකක්වත් තමන්ගේ දෑතේ සවියෙන් කරගන්න බෑ තේරුණා නේද අද ඔක්කොම යන්ත්‍රානුසාරයෙන් මේ කොරන් ට්‍රයි කරන්නේ
හුරු වෙලා තියෙන්නේ. දැන් මට මේකට උත්තරයක් දෙන්න. දැන් අපේ රටේ ගොඩාක් අය ගාමන්ත යනවානේ. ඒ ගාමන්ත යන අයට සම්පූර්ණ ඇඳුමක් වහන්න පුළුවන්ද? ආලම බෑනේ. බෑ. අවුරුදු 25 ගාමන් ගියත් මිස් මේ ෂර්ට් එකක් මහා ගන්න ගාමන්ට් එකේ ආයත බෑ. අස් වෙලා ආවිල්ලා ගාමන්ට් එකෙන් අස් වෙලා ආවිල්ලා ගෙදර ටේලර් ෂොප් එකක් දා ගන්න පුළුවන්ද? බෑනේ. අයියේ ගාමන්ට් එකේ රෙදි වහන්නේ වැඩ බෙදලා අපි ඒකට කියන ශ්‍රම විභාජනය කියලා. ශ්‍රමය කෑලි වලට කඩලා තියෙන්නේ. එනේ ගාමන්ට් එකේ රෙදි පිළි ඉක්මනින් මහා ගන්න ශ්‍රමය කාණ්ඩගත කරලා තියෙන්නේ. ශ්‍රම විභාජනය කරලා තියෙන්නේ. ඒ කියන්නේ मम गामंतराय बहुत බැහැනේ බොත්තන් අල්ලු මිනිහ දන්නේ බොත්තන් අල්ලු විතරයි අයන් කර මිනිහ දන්නේ අයන් කරන විතරයි ඉතින් මිනිස්සුන්ට කාර්මික විප්ලවය නිසා නිර්මාණශීලීත්වය නැති වෙලා ගියා මොකද උනේ නිර්මාණශීලීත්වය නැති වුණා ලියන් අවසන් ප්‍රතිපලය ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීම 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 right ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීම කියන පුතේ ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීම ඔන්න කාර්මික විප්ලවය තුලින් ජනිත වෙච්ච අයහපත් ප්‍රතිඵල ටික තමයි මම ඔය උගන්වලා අවසන් කරේ ඔන්න කාර්මික විප්ලවය තුලින් ජනිත වෙන අයහපත් ප්‍රතිඵල මම හයක් ඉගැන්නුවා ඒකේ අවසන් ප්‍රතිඵලය කියන්නේ ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීම කො කියන්නේ ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වුණා උඩින් එක මොකද්ද බීමක්කම ඉහළ ගියා කියන්නේ බීමක්කම ඉහළ ගියා උඩින් එක ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම අවසන් ප්‍රතිඵල තුන පාඩම් කළදී අවසන් අයහපත් ප්‍රතිඵල තුන පාඩම් කරන් කියන්නේ ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම දෙක බීමක් තම ඉහළ යාම අවසාන එක ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීම මුල් තුන කියන්නේ එක පරිසර දූෂණය හා නාගරීකරණ ඇතිවීම කියන්නේ පළවෙනි අයහපත් ප්‍රතිඵලය පරිසර දූෂණය හා නාගරීකරණ ඇතිවීම ඊළඟ එක සමාජය පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම කියන්නේ සමාජය පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම තුන්වෙනි එක මොකද්ද පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂා බිඳ වැටීම ඒ කාරණා තවසරයක් කියන්නේ පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂාව බිඳ වැටීම ඔන්න ඔවෙනි අයහපත් ප්‍රතිඵල රැසකුත් කාර්මික විප්ලවය නිසා මේ ලෝකයට උදා වුණාද නැද්ද මේ ලෝකයට උදා වුණා කියන එක මතක තියාගන්න එහෙනම් කාර්මික විප්ලවය තුළින් ජනිත වෙන යහපත් ප්‍රතිඵල තිබුණා වගේම අයහපත් ප්‍රතිඵලට හිකුත් කාර්මික විප්ලවයෙන් උදා වුණා අක්කල පාඩම් කළ දෙන්න අයහපත් ප්‍රතිඵල 6 විනාඩි දෙකක් දෙන්නම්කෝ ඉක්මනින් ඊට පස්සේ අපි යන අවසන් මාතෘකාවට ඉක්මන් කරා
ළමයි පාඩන්ද? ඈ පාඩන්නේ නේද? රයිට්. ඔව්. කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච අයහපත් ප්‍රතිඵල ටිකක් තියෙනවානේ. මතකයෙන් පුළුවන් නම් ළමයි කියන කවුරු හරි අයහපත් ප්‍රතිඵල 6යි. ඉක්මනට පුළුවන් නම් කියන්න. කො කියන්න බලන්න. පරිසර දූෂණය හා නැතිවීම, දූෂණය හා නිර්මාණය ඇතිවීම, සමාජයේ පන්ති වලට බෙදී යාම හා පන්ති අතර අරගල ඇතිවීම, පැල්පත් හා මුඩුක්කු නිවාස බිහිවීම හේතුවෙන් සනීප ආරක්ෂා බිඳවැටීම, ළමා අපචාර හා සමාජ අපචාරී ක්‍රියා ඉහළ යාම, බීමත්කම ඉහළ යාම, ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීම. ඔව්, ජනතාවගේ නිර්මාණශීලී හැකියාව අවම වීමනේ. බොහොම හොඳයි. මොන අපි ඉගෙන ගත්තා කාර්මික විප්ලවය තුළින් ජනිත වෙච්ච යහපත් ප්‍රතිඵල මොනවද? අයහපත් ප්‍රතිඵල මොනවද කියලා. අර නේද? දැන් අපිට කතා කරන්න තියෙන්නේ පුතා කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කළ බලපෑම. කාර්මික විප්ලවයේ බලපෑම ලංකාවට ලැබුණද? ලැබුණේ කොහොමද? මුලින්ම ලැබුණේ කවද්ද කියලයි අපිට හොයාගෙන යන්න තියෙන්නේ. මේ පාඩමේ තියෙන අවසන් අනුමාත්‍රකාව කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කළ බලපෑම. මොකද මාත්‍රකාව? කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කළ බලපෑම. රයිට්. ආගන්. ඉතා වැදගත් මාත්‍රකාවක්. මට කියන්න, අද වෙනකොට ලංකාව කාර්මීකරණේ වැළඳගෙනද? අද අපේ රට කාර්මීකරණේ වෙලාද? ආ? ඔව්. දැන් මම අහන්නේ, අද ලංකාව කාර්මීකරණේ වෙලාද? අද අපේ රට කාර්මික රටක්ද? මං කියන්නේ අපේ රටේ අද අපේ රට කාර්මීකරණේ වෙලාද කියලා අහන්න. දෙන්න උත්තරය. ඔව්. ඔව්. දැන් ළමයේ කල්පනා කරනා මෙහෙමනේ, රට කාර්මීකරණය වෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ රට ඇතුලේ යන්ත්‍රාංශාරයෙන් කර්මාන්ත ශාලා තුල භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන්න එපා නේ. රට කාර්මීකරණය වෙනවා කියලා කියන්නේ ඒ රට ඇතුලේ යන්ත්‍රාංශාරයෙන් කර්මාන්ත ශාලා තුල භාණ්ඩ නිෂ්පාදනය කරනවා කියන එකනේ. දැන් බලන්න, ලංකාවේ අද වෙනකොට යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝගී කරගෙන කර්මාන්ත ශාලා ඇතුලේ භාණ්ඩ නිෂ්පාදනය වීමක් කරනවාද? අද අපේ රටේ යන්ත්‍ර සූත්‍ර වලින් මිනිස්සු භාණ්ඩ නිෂ්පාදනය කරනවාද? අද අපේ රටේ මිනිස්සු යන්ත්‍ර සූත්‍ර භාවිත කරනවාද? අපේ රටේ යාන වාහන තියෙනවද? කියන්න. තියෙනවනේ. දැන් අපේ රටේ බලන්නකෝ, කොච්චර වාහන යනවද කියලා. කොච්චර මැෂින් තියෙනවද? කොච්චර ෆැක්ටරි තියෙනවද? තියෙනවනේ. එහෙනම් අද වෙනකොට අපේ රට කාර්මීකරණේ වෙලාද නැද්ද? අද වෙනකොට අපේ රට කාර්මීකරණේ වෙලා. හරිද? මට කියන්න, අපේ රට ඉස්සෙල්ලම කාර්මීකරණේ වෙන්නේ කොයි කාලෙද? අද වෙනකොට අපේ රට කාර්මීකරණේ වෙලා. ඒ කාරෙත් මුලින්ම අපේ රට කාර්මීකරණේ වුණේ කොයි කාලෙද? එළම මුලින්ම අපේ රට කාර්මීකරණේ වෙන්නේ කොයි කාලෙද දන්නවද? 19 වන සියවසේ. මොන සියවසේද? 19 වන සියවසේ. 19 වන සියවසේ තමයි ලංකාව ඉස්සෙල්ලම කාර්මීකරණය වෙන්නේ. ඔන්න අපේ ළමයි මතක තියාගන්න. අපේ ලංකාව කාර්මීකරණය වෙන්නේ මුලින්ම කොයි කාලෙද? 19 වන සියවසේ. කොයි කාලෙද? 19 වන සියවසේ තමයි අපේ රට මුලින්ම කාර්මීකරණය වෙන්නේ. ඒ කියන්නේ අපේ රටේ යන්ත්‍ර සූත්‍ර වලින් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගත්ත ඉස්සෙල්ලම කොයි කාලෙද? 19 වන සියවසේ කියන එක මතක තියාගන්න. දරුකතා, දැන් ලාංකික අපිමද කාර්මීකරණය ලංකාවට ගෙන්න ගත්තේ? ඈ? ලාංකික අපිමද අපේ රට කාර්මීකරණයට අරගෙන ගියේ? ඈ පුතා, ලංකාවට කාර්මීකරණය හඳුන්වා දෙන්න. ලංකාවට කාර්මීකරණය ගලපගත්තේ, ලංකාවට කාර්මීකරණය
පටන්ගත ලංකාව තුළ කාර්මීකරණය ආරම්භ කරේ අපිමද? ලාංකික පාපේ අපිමද? කියන්න බලන්න. නෑ. ලාංකික අපි නෙවෙයි අපේ රට ඇතුලේ කාර්මීකරණය ආරම්භ කරන්නේ. එහෙනම් කවුද? ඉංග්‍රීසි. හරියට හරි. ලාංකික අපි නෙවෙයි අපේ රට ඇතුලේ කාර්මීකරණය ආරම්භ කරේ වෙන කට්ටිය. අපි නෙවෙයි අපේ රටේ කාර්මීකරණය ආරම්භ කරන්නේ වෙන කට්ටිය. ඒ වෙන කවුරුවත් නෙවෙයි. 19 වන සියවස කියලා කියන්නේ අහගත් 19 වන සියවස කියලා කියන්නේ පුතේ 1800යි 1900 අතර කාලවකවානෝනේ. 19 වන සියවස කියන්නේ 1800යි 1900 අතර කාලවකවානෝනේ. මේ වෙනකොට මේ කාල වෙනකොට අපේ ලංකාව අල්ලගෙන පාලනය කරන්නේ කවුද? ආලමයි. මේ වෙනකොට ඔව් මේ වෙනකොට අපේ රට යටත් වෙලා තිබුණේ ඉංග්‍රීසීන්ටනේ, බ්‍රිතාන්‍යයන්ටනේ නේද? ඉංග්‍රීසීන් හෙවත් බ්‍රිතාන්‍යයන් තමයි 19 වන සියවස වෙනකොට ලංකාව යටත් කරගෙන පාලනය කරන්නේ. එතකොට මෙන්න මේ ඉංග්‍රීසි තමයි අපේ ලංකාවට කාර්මීකරණය අරගෙන ආවේ. අපේ රටට කාර්මීකරණය අරගෙන ආවේ අපේ රටේ කාර්මීකරණය පැල කරන්න. අපේ රටේ කාර්මීකරණය ආරම්භ කරේ අපි නෙවෙයි. කවුද? අපි නෙවෙයි ආරම්භ කරන්නේ. ඒ වෙනකොට අපේ රට අල්ලගෙන පාලනය කරපු ඉංග්‍රීසීන් කියන එක මතක තියාගන්න. කවුද? ඉංග්‍රීසීන් කියන එක මතක තියාගන්න. එහෙනම් ලංකාවට කාර්මීකරණය අරගෙන ආවේ ලංකාව කාර්මීකරණයට අරගෙන ගියේ අපි නෙවෙයි. අපේ රට යටත් කරගෙන පාලනය කරපු ඉංග්‍රීසීන් හොත් මහා බ්‍රිතාන්‍යයන් කියන එක මතක තියාගන්න. ලෝකෙට කාර්මීකරණය මුලින්ම හඳුන්වා දෙන්නේ කවුද? ඈලමයි. දැන් කාර්මික විප්ලවය ආරම්භ කරන්නෙත් කවුද? ඉස්සෙල්ලම ලෝකේ කාර්මීකරණය පටන් ගත්තේ කොයි රටේද? ඈලමයි. එංගලන්තේම මහා බ්‍රිතාන්‍යනේ. එහෙනම් ඔව් කැස වැඩි පොඩ්ඩක් ළමයි. ලෝකෙට කාර්මීකරණය හඳුන්වා දීපු එංගලන්තයම තමයි ලංකාවටත් කාර්මීකරණය අරගෙන ආවේ. ඒක විශේෂත්වයක්. තේරුණා නේද? ලෝකෙට කාර්මීකරණය හඳුන්වා දෙන්නේ එංගලන්තය. ඉස්සෙල්ලම කාර්මීකරණයට ගියපු ලෝකේ පළමු රට තමයි එංගලන්තේ නොහොත් මහා බ්‍රිතාන්‍ය. ආන්නේ රට අපේ රට යටත් කරගෙන සෑහෙන කාලයක් පාලනය කරනවනේ. ඒ කාලේ ඒගොල්ලෝ අපේ ලංකාවටත් කාර්මීකරණය හඳුන්වා දුන්නද නැද්ද? ඒගොල්ලෝ අපේ රටට කාර්මීකරණය හඳුන්වා දුන්නා. මට කියන්න, ඒගොල්ලෝ අපිට කාර්මීකරණය හඳුන්වා දුන්නේ අපි ගැන හිතලා, අපේ රටේ මිනිස්සු දුක් විඳිනවා දැකලා, අනේ පව් ලංකා මිනිස්සු හරි දුක් විඳිනවා, පව් ඒ නිසා මේ එංගලන්තේ තියෙන යන්ත්‍ර සූත්‍ර, ඒ යාන වාහන, ඒ උපකරණ ලංකාවටත් ගෙනල්ලා මිනිස්සුන්ට ඒවා පුරුදු කරන්න ඕනි, මේ අපේ රටේ මිනිස්සුන්ගේ වැඩ පහසු කරන්න ඕනි, පව් අහිංසක හොඳ මිනිස්සු කට්ටියක් ලංකාව දියුණු කරන්න ඕන. එහෙම හිතලාද ඉංග්‍රීසි ලංකාවට කාර්මීකරණය ගේන්නේ? ආලම අපි ගැන හිතලාද? අපි ගැන අනුකම්පා කළාද? නෑ මනුර. අපි ගැන අනුකම්පා කළා නෙවෙයි, සුද්ධ ලංකාවට කාර්මීකරණය අරගෙන එන්නේ අපි ගැන හිතලා නෙවෙයි, ඒගොල්ලෝ ගැන හිතලා. ඒගොල්ලෝ ලංකාව පාලනය කරන සමයේ ඒගොල්ලොන්ගේ වැඩ කටයුතු ටික පහසු කර ගැනීම සඳහා තමයි ඒගොල්ලෝ යම් යම් කාර්මිකාංග, යම් යම් කාර්මිකාංග අපේ ලංකාවට අරගෙන ආවේ. ඒගොල්ලොන්ගේ වැඩ පහසු කර ගැනීම සඳහා විතරයි ඒගොල්ලෝ අපේ ලංකාවට කාර්මිකාංග අරගෙන ආවේ. එහෙම නැතුව අපේ රට ගැන හිතලා, අපි ගැන හිතලා, ලාංකික මිනිස්සු ගැන හිතලා කාර්මීකරණය ලංකාවට අරගෙන අවිලා නැහැ. ඒ වගේම තව දෙයක් කියන්න ඕන. දැන් සුද්දා එංගලන්තයේ තියෙන හැම කාර්මික උපකරණයක්ම ලංකාවට ගෙනාවද? කාර්මීකරණයේ එංගලන්තයේ හොයාගත්ත හැම එකක්ම ලංකාවට ඒගොල්ලෝ ගෙනාවද? නෑ නෑ නෑ. ඒගොල්ලෝ එංගලන්තයේ තියෙන
හැම එකක් ලංකාවට ගෙනාවේනේ තේරුණා නේද ඒගොල්ලොන්ට ඕන කරන ඒගොල්ලොන්ගේ වැඩ පහසු කරගන්න ඕන කරන දේවල් ටික විතරක් මෙහෙට ගෙනාවා අනිත් ඒවා ඊයේ තිබුණා අපිට හඳුන්වා දුන්නේ නැහැ එහෙනම් හොකට මතක තියාගන්න එංගලන්තයේ තුල සිදු වුණු කාර්මික දිනුවා ලංකාවේ වුණාද ආලම නෑ සුද්ධ හැම හැම කාර්මික අංගයක්ම ලංකාවට හඳුන්වා දුන්නේ නැත්තා එංගලන්තයේ සිදු වුණු කාර්මික දිනුව ලංකාවේ වෙනවද ලංකාවේ වෙන්නේ නෑ පොඩි දිනුවක් වෙන්නේ ලොකු දිනුවක් නේ පොඩි කාර්මික දිනුවක් ලංකාවේ වෙනව මොකද කාර්මික අංග කීපයක් සුද්ධා ලංකාවට හඳුන්වා දීපු නිසා එහෙනම් මොකට මතක තියාගන්න ලංකාවට කාර්මීකරණයේ බලපෑම ලැබෙනවා ලංකාවත් කාර්මික රටක් බවට පත් වෙනවා ඒ ඉස්සෙල්ලම 19 වන සියවසේ අපේ රට කාර්මික රටක් බවට පත් කරන්නේ අපි නෙවෙයි ඉංග්‍රීසි මේ රට යටත් කරගෙන පාලනය කරපු ඉංග්‍රීසි විසින් අපේ ලංකාවට කාර්මීකරණය හඳුන්වා දුන්නා කියන එක මතක තියාගන්න හැබැයි හැම කාර්මික අංගයක්ම සුද්ධා ලංකාවට ගෙනාවේනේ ඒගොල්ලන්ට ඕන කරන දේවල් කීපයක් විතරක් ගෙනල්ලා අපේ රට කාර්මීකරණය කරා ඒ නිසා එංගලන්තයේ සිදුණු කාර්මික දිනුව ලංකාවුනේ නැහැ කියන එක මතක තියාගන්න තේරුණා නේද ඇත්තටම සුද්ධා අපේ රට යටත් කරගෙන අපේ රට ආරම්භ කරන්නේ මොනවද සුද්ධා අපේ රටේ ආරම්භ කරේ වතු වගාවනේ නේ සුද්ධා අපේ රටේ ආරම්භ කරන්නේ තේ පොල් රබර් කුරුඳු කෝපි ගම්මිරිස් වගේ වෙළඳ භෝගනේ ඉංග්‍රීසි අපේ රට යටත් කරගෙන මේ රටේ මහා පරිමාණයෙන් වගා කරන්නේ වෙළඳ භෝගනේ අන්න ඒ වෙළඳ භෝග ආශ්‍රිත නිෂ්පාදන බිහි කරන්න සුද්ධා අපේ ලංකාවට යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා කර්මාන්සාල ආරම්භ කරා ඒ වතු වගාවන්ට ඒ වතු වගාවන් ආශ්‍රිත නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා ඊට අදාළ කර්මාන්සාලා විතරයි අපේ රටේ ආරම්භ කරේ. එහෙම නැතුව වෙනේ ආරම්භ කරාද? එහෙම නැතුව වෙන කර්මාන්සාලා ආරම්භ කරේ නැහැ. උදාහරණයක් ගන්නකො. සුද්ධා අපේ රටේ තේ වැව්වා. තේ වගාව ව්‍යාප්ත කරානේ. දැන් තේ වලින් මොනවද හදන්න? තේ වලින් හදන නිෂ්පාදනය මොකද්ද? තේ කුඩු. දැන් තේ ගහවවලා නිෂ්පාදනය කරන්නේ මොකද්ද? තේ කොළනේ. තේ කොළ හදන්නේ තේ ගහෙන්නේ. එතකොට දැන් තේ දළු කඩලා ඒ ටික අඹරලා තේ කුඩු හදන්නේ නැහැ. අන්න ඒකට ඕන කරන යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා තේ කර්මාංශාලා මේ රටේ ආරම්භ කරා. තේරුණා නේද? එහෙනම් සුද්ධ කරේ මොකද්ද? සුද්ධ මේ රටේ ඇවිල්ලා මහා පරිමාණයෙන් වතු වගාව ආරම්භ කරා. වතු වගාවට අවශ්‍ය නැත්නම් වතු වගාව ආශ්‍රිත නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය කරන යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා කර්මාංශාලා ආරම්භ කරලා කාර්මීකරණයට ලංකාව ගෙනිච්ච මිස හැම දෙයක්ම ලංකාව ස්ථාපිත කරාද? හැම කාර්මික අංගයක්ම ලංකාව තුළ ස්ථාපිත කරන්න කටයුතු කරේ නෑ ඉංග්‍රීසි. තේරුණා නේද? අපි බලමු ඉංග්‍රීසි මේ රටට හඳුන්වා දීපු කාර්මික අංග මොනවද කියලා. ඉංග්‍රීසි මේ රටේ ස්ථාපිත කරපු කාර්මික අංග මොනවද කියලා එකින් එක අපි හොයාගෙන යන්න ඕන. සුද්ධ මොන වගේ කාර්මික අංගද ලංකාවට හඳුන්වා දුන්නේ? සුද්ධ මෝටර රථය ලංකාවට ගෙනාවද? දුම්රිය එන්ජිම ලංකාවට හඳුන්වා දුන්නද? සුද්ධ අපේ රටේ අපේ රට කෝච්චිය ගෙනාවද? කියන්නේ ඇලම සුද්ධ අපේ ලංකාවට කෝච්චිය ගෙනාවද? ගෙනාවා නේද? සුද්ධ අපේ රටට කෝච්චිය ගෙනාවා මෝටර රථය අරගෙන ආවා නේද? එහෙනම් සුද්ධ අපේ ලංකාවට හඳුන්වා දීපු කාර්මික අංග ටිකක් තියෙනවා. අපි බලමු මොනවද සුද්ධ ලංකාවට හඳුන්වා දීපු කාර්මික අංග කියලා. හරි. මාතෘකා බලන්න. මාතෘකාව තමයි කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි ඇති කළ බලපෑම. ප්‍රකාශයක් තියෙන නෝට් එකක් තියෙනවනේ. නෝට් එක කියවන බලන්න. එංගලන්තයේ හා අනෙකුත් යුරෝප රටවල සිදු වූ අන්දමේ කාර්මීකරණය ශ්‍රී ලංකාව තුල 19 වන සියවසේ සිදු නොවූ නමුත් කාර්මික විප්ලවයේ බලපෑම එංගලන්තයේ හෙවත් ඉංග්‍රීසීන් හරහා ලංකාවටද ලැබුණි. අන බලන්නකෝ හොඳට කියන්නේ ඡේදේ. ඒකෙන් තේරෙනවා මෙච්චදී කියවත් ආයසරයක් කියවත් එංගලන්තයේ හා
අනිකුත් යුරෝප රටවල සිදු වන්ද මේ කාර්මීකරණය ලංකාව තුල 19 සිය වසරේ සිදු නොවුනමුත් කාර්මික විප්ලවයේ බලපෑම එංගලන්තයේ හෙවත් ඉංග්‍රීසීන් හරහා ලංකාවටද ලැබුණි. ඉංග්‍රීසීන්ගෙන් තමයි කාර්මීකරණය ලංකාවට ලැබිලා තියෙන්නේ. හරි. ඊළඟ ඡේද කියවන්න. ලංකාවට කාර්මීකරණය ලැබීමට හේතු වූ ප්‍රධානතම සාධකය වන්නේ ශ්‍රී ලංකාව එංගලන්තයේ යටත් විජිතයක් ලෙස පැවතීමයි. අන්න ඉංග්‍රීසීන්ගෙන් අපේ ලංකාවට කාර්මීකරණය ලැබෙන්නේ ප්‍රධාන වශයෙන්ම සුද්ධ මීනට අල්ලගෙන පාලනය කරපු නිසාලු. නේද? මෙයන් ඡේදයක්. එතන ඡේදයක් ප්‍රයන්. ඡේදයක් ප්‍රයන්. තේ පොල් රබර් ලියන් තේ පොල් රබර් ලියන් ඡේදයක් තේ කමාද දාලියන් කමාද දාලියන් තේ පොල් රබර් තේ පොල් රබර් කුරුඳු කෝපි තේ පොල් රබර් කුරුඳු කෝපි තේ පොල් රබර් කුරුඳු කෝපි ලියන් තේ පොල් රබර් කුරුඳු කෝපි වැනි කුරුඳු කෝපි වැනි තේ පොල් රබර් කුරුඳු කෝපි වැනි කුරුඳු කෝපි වැනි වතු වගාවන් තේ පොල් රබර් කුරුඳු කෝපි වැනි වතු වගාවන් ශ්‍රී ලංකාව තුල වතු වගාවන් ශ්‍රී ලංකාව තුල වතු වගාවන් ශ්‍රී ලංකාව තුල ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසීන් ආරම්භ කළ නිසා ඉංග්‍රීසීන් ආරම්භ කළ නිසා ශ්‍රී ලංකාව තුල ඉංග්‍රීසීන් ආරම්භ කළ නිසා ඉංග්‍රීසීන් ආරම්භ කළ නිසා ඒවා ආශ්‍රිත නිෂ්පාදන බිහිකර ගැනීමට අවශ්‍ය 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 යන්ත්‍ර සූත්‍ර හා කර්මාන්ත ශාලා 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 ඉංග්‍රීසීන් මෙරට තුල ස්ථාපිත කළහ 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 ඡේදයක් ලියන්න ඡේදයක් ලියන්න පහත දැක්වෙනුයේ පහත දැක්වෙනුයේ ඡේදයක් ලියන්න ඕනි පහත දැක්වෙනුයේ පහත දැක්වෙනුයේ පහත දැක්වෙනුයේ ඉංග්‍රීසීන් මෙරට තුල ස්ථාපිත කළ පහත දැක්වෙනුයේ ඉංග්‍රීසීන් මෙරට තුල ස්ථාපිත කළ පහත දැක්වෙනුයේ ඉංග්‍රීසීන් මෙරට තුල ස්ථාපිත කළ කාර්මික අංග කිහිපයකට උදාහරණයි කාර්මික අංග කිහිපයකට උදාහරණයි කාර්මික අංග කිහිපයකට උදාහරණයි කාර්මික අංග කිහිපයකට උදාහරණයි right අපි බලමු ඉංග්‍රීසීන් අපේ රටේ ස්ථාපිත කරපු කාර්මික අංග මොනවද කියලා මොනවද සුද්ධ ලංකාවට හඳුන්වා දීපු කාර්මික අංග කියලා අපි හොයාගෙන යන තේරුණා නේද right එහෙනම් මෙතනින් පස්සේ අපි කතා කරන්නේ සුද්ධ ලංකාවට හඳුන්වා දීපු කාර්මික අංග මොනවද කියන එක right ඔයාලා දන්නවද
ඉංග්‍රීසි අපේ රටේ වගා කරන පළවෙනි වෙළඳ භෝගය මොකද්ද කියලා සුද්ධ මේ රට යටත් කරගෙන ඉස්සෙල්ලම සුද්ධ මේ රටේ වගා කරන පළවෙනි වෙළඳ භෝගය මොකද්ද එළමයි කෝපි ඔ කෝපි සුද්ධ මේ රටේ වගා කරපු පළවෙනි වෙළඳ භෝගය තමයි කෝපි අහගන්න කෝපි වවලා කෝපි වලින් නිෂ්පාදනය කරන්නේ මොනවද ඈ සුද්ධ කෝපි වලින් නිෂ්පාදනය කරේ මොනවද ඈ සුද්ධා ඔව් කෝපි කුඩුනේ තේකොළ වගේ කෝපි කුඩුනේ නිෂ්පාදනය කරේ කෝපි කුඩුනේ අපි දිය කරලා බුණ වතුර දාලා බොන්නේ නේද එතකොට කෝපි ගහ වවලා ඒකෙන් කෝපි ඇට අරගෙන ඒ කෝපි ඇට කුඩු කරලා කෝපි කුඩු හදනවානේ නේද අන්න එතකොට දැන් සුද්ධා මුලින්ම අපේ රටේ කෝපි වැවුවට පස්සේ සුද්ධට එන්න පළවෙනි ගැටලුව තමයි මේ කෝපි ඇට කුඩු කරලා කෝපි කුඩු හදන එක මිනිස්සු දාලා වංගෙඩිවල කොටලා කෝපි කුඩු හදන්න බෑ ඒක සෙල්ලන්නේ නැහැ මහා පරිමාණයෙන් කෝපි වැවුවට පස්සේ ඒ කෝපි වංගෙඩිවල දාලා කුඩු කරලා කුඩු හදන එක ලේසිද පුතා ආ ඒක කරන්න පුළුවන්ද බැහැනේ ඒ නිසා ආගන්න ඒ නිසා ඉංග්‍රීසි ඉස්සෙල්ලාම කරේ මොකක් දන්නවද කෝපි ඇට අඹරන කෝපි ඇට අඹරලා කෝපි කුඩු හදන මෝලා ඉස්සෙල්ලාම ලංකාවට ගෙනාව කෝපි කොටන්න කෝපි ඇට කැටීමේ මෝලක් ලංකාවට ඉස්සෙල්ලාම ඉංග්‍රීසි අරගෙන ආවා එහෙම අරගෙන ඉන්නේ කොයි අවුරුද්දේ දන්නවද 1804 වනුර 1804 ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා තමයි සර් ෆෙඩ්‍රික් නෝත් සර් ෆෙඩ්‍රික් නෝත් කියන්නේ ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයානේ ලංකාවේ පළවෙනි ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වෙච්ච සර් ෆෙඩ්‍රික් නෝත් ඉස්සෙල්ලම ලංකාවට අරගෙන එන මැෂිම තමයි ලංකාවට මුලින්ම අරගෙන ආපු යන්ත්‍රය තමයි කාර්මීකරණයේ ලංකාවට හඳුන්වා දෙමින් ඉස්සෙල්ලම ඉංග්‍රීසි ලංකාවට ගෙන ආපු යන්ත්‍රය තමයි කෝපි අඹරන මෝලක් ගෙන ආපු එක කෝපි කැටීමට මෝලක් ලංකාවට අරගෙන ඇවිල්ලා අන්න ඒ මෝලෙන් කෝපි කොටන්න පටන් ගත්තා එහෙනම් කෝපි කැටීමේ මෝල ලංකාවට අරගෙන එන්නේ 1804 මොන ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාද සර් ෆෙඩ්‍රික් නෝත් කවුද සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා එහෙනම් සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා 1804 දී කෝපි කොටන්න මෝලක් ලංකාවට ගෙනල්ලා ඒ මෝල හයි කරලා කෝපි කොටන්න ඇති අපේ රටේ මිනිස්සුන්ට පිස්සු වගේ වෙන්නේ නැතිනේ එකපාරට බුදුන් මේ මොකද්ද කියලා ගුඩු 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 ගගා සද්දෙට මැෂිම වැඩ කරනවා කෝපි දාන බක්කියට කෝපි කැටිලා කුඩු වෙන එක දැත්තකි නේ අපේ රටේ මිනිස්සුන්ට ටිකක් පුදුම හිතෙන්නේ නැතිනේ ඡ මාරයිනේ නේද වංගඩිය කොටපු කාලේ ඉවරයි මෙන්න බඩු අහා තොන් ගානක් කොටන්න පුළුවන් සුපිරි කියලා මිනිස්සුන්ට පොඩි ඈ අමුත්තක් දැනෙන්නේ නැති ලොකු වෙනසක් දැනෙන්නේ නැතිනේ තරුදාලියත් සුද්ධ ලංකාවට හඳුන්වා දීපු කාර්මිකාංග එකින් එක ලියමු අපි ලියන් තරුදාලියන් ලස්සනට 1 ක්‍රිස්තු වර්ෂ 1804 දී ක්‍රිස්තු වර්ෂ 1804 දී ක්‍රිස්තු වර්ෂ 1804 දී ක්‍රිස්තු වර්ෂ 1804 දී සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් ක්‍රිස්තු වර්ෂ 1804 සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් කෝපි කැටීමට මෝලක් ඇරඹීම කෝපි කැටීමට මෝලක් ඇරඹීම කෝපි කැටීමට මෝලක් ඇරඹීම ක්‍රිස්තු වර්ෂ 1804 දී සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් කෝපි කැටීමට මෝලක් ඇරඹීම කියන් කෝපි කැටීමට මෝලක් ඇරඹීම කෝපි කැටීමට මෝලක් ඇරඹීම right අන බලන්නකෝ ඔන්න ඉංග්‍රීසි ලංකාවට ඉස්සෙල්ලම ගෙනාපු යන්ත්‍රය ඉස්සෙල්ලම ලංකාවට සුද්දා මැෂිමක් ගෙනාවා නම්
යන්ත්‍රයක් ගෙනාව නම් ඒ තමයි කෝපි කොටන්න මෝලක් අරගෙන ආව කවුද? සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. කියන පළවෙනි කාරණ ක්‍රිස්තු වර්ෂ 1804 දී සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා විසින් කෝපි කෙටීමට මෝලක් ඇරඹීම. මොකක්ද? කෝපි කෙටීමට මෝලක් ඇරඹීම. එහෙනම් කෝපි කොටන්න කෝපි අඹරන්න මෝලක් ලංකාවට ගෙනාවේ කවුද? සර් ෆෙඩ්‍රික් නෝත් ආණ්ඩුකාරවරයා. කාද ළමයි 1804 දී කියන එක මතක තියාගන්න. කාද්ද? 1804 දී කියන එක මතක තියෙන්න ඕනි. රයිට්. සුද්දා අපේ රටේ කෝපි විතරද වවන්නේ? නෑනේ. සුද්ද මහා පරිමාණයෙන් වවනෝනේ මනුර තේවගාව. දැන් තේවවලා තේ දළු කඩලා ඒව අඹරලා තේ කුඩුලි නිෂ්පාදනය කරන්. එහෙනම් අන්න තේ අඹරන්න තේ කුඩු හදන්න සුද්ද යන්ත්‍ර ගෙනල්ලා තේ ෆැක්ටරි ආරම්භ කරේ නැද්ද? තේ කර්මාන්තශාලා ආරම්භ කරේ නැද්ද? තේ කර්මාන්තශාලා අපේ රටේ ආරම්භ කරා නේ. අන්න සුද්ද ලංකාවට හඳුන්වා දීපු දෙවෙනි කාර්මිකාංගේ තේ ෆැක්ටරි ආරම්භ කරා. තේ කර්මාන්තශාලා අපේ රටේ ආරම්භ කරා. ලියන් දෙවෙනි එක. ලියන් තේ වියලීමේ සිට තේ වියලීමේ සිට තේ තේ වියලීමේ සිට තේ වියලීමේ සිට වර්ග කිරීම හා තේ වියලීමේ සිට වර්ග කිරීම හා තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා අපනයනය දක්වා තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා අපනයනය දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට බොහෝ කාර්යයන් සිදු කිරීමට හරි කියන්නම් තේ වියලීමේ සිට තේ වියලීමේ සිට වර්ග කිරීම හා වර්ග කිරීම හා අපනයනය දක්වා වර්ග කිරීම හා අපනයනය දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට අපනයනය දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට බොහෝ කාර්යයන් සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම බොහෝ කාර්යයන් සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම රයිට් සුද්දා අපේ රටට හඳුන්වා දීපු තවත් එක කාර්මික අංගයක් තමයි කෙටියෙන් කිව්වොත් තේ කර්මාන්තශාලා ආරම්භීම. කෝපි කොටන්න මෝලක් ආරම්භ කරා වගේ තේ දළු අඹරන්නත් කර්මාන්තශාලා ආරම්භ කරාද නැද්ද? තේ ෆැක්ටරි තේ කර්මාන්තශාලා ආරම්භ කරා. ඒක ලියලා තියෙන්නේ කොහමද? කියන්න. ලියපු විදිය කියන්න. කියන බලන්න. තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම. කියන බලන්න. තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම. කොකෝ කියත් ඒකම දිගයි. හරියට කියන්නේ නොකියන්. තේ වියලීමේ සිට වර්ග කිරීම හා අපනයනය දක්වා බොහෝ කාර්යයන් සිදු කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම. තේරුණා නේද? ඒ දෙවෙනි අංගේ සුද්ධ ලංකාවට හඳුන්වා දීපු දෙවෙනි කාර්මික අංගය දෙකයි. දැන් සුද්ධා කෝපි තේ විතරද වැව්වේ? කෝපි සහ තේ විතරද වැව්වේ? නෑ නෑ. රබර් වැව්වනේ. රබරුත් මහා පරිමාණයෙන් වැව්වනේ. එතකොට සුද්ධා මේ රබර් වවලා ඒ රබර් ගහෙන් කිරි අරගෙන ඒ කිරි ටික දෙපුතේ නැව්වල පටවගෙන ගෙනිච්ච යුරෝපෙට. රබර් කිරි ඉංග්‍රීසි යුරෝපෙට ගෙනිච්චාද? නෑනේ. රබර් කිරි එහෙම අරන් යන්න බෑ. එච්චර වෙලාවක් තියන් ඉන්න බෑ රබර් කිරි. නේද? ඉක්මනින් කැටි ගහනවානේ. එතකොට සුද්දට සිද්ධ වුණා රබර් කිරි වලින් රබර් ෂීට් දාන්න. රබර් ෂීට් එක මෙහෙ දාන්න වෙනවා. රබර් ෂීට් හදලා ඒ රබර් ෂීට් තමයි සුද්ද යුරෝපෙට අරගෙන ගිහිල්ලා යුරෝපදී තමයි සුද්ද රබර් ෂීට් වලින් එක එක
රබර් නිෂ්පාදනය හැදුවේ සෙල්ලම් බඩු වේවා රබර් බෝල වේවා නේද අයෝ ටියුබ් ඔක්කොම හැදුවේ එංගලන්තේ එහෙනම් මෙහෙදී හැදුවේ රබර් ෂීට් විතරයි මොනවද හැදුවේ රබර් ෂීට් අන රබර් ෂීට් දාන්න ඉංග්‍රීසි රබර් ෆැක්ටරි රබර් කර්මාන්තශාලා ලංකාවේ ආරම්භ කරාද නැද්ද රබර් කර්මාන්තශාලා අපේ රටේ ආරම්භ කරා ලියන් තුන්වෙනි කාර්මිකාංගයේ සුද්ධ හඳුන්වා දීප ලියන් ලියන් රබර් පිටරට යැවීම සඳහා ලියන් රබර් පිටරට යැවීම සඳහා රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට 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 යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම කොකියන් රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම අන්න ඒ තුන්වෙනි එක සුද්ධ ලංකාවට හඳුන්වා දීපු තුන්වෙනි කාර්මිකාංගය මොකද්ද රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීම කොකියන් රබර් පිටරට යැවීම සඳහා සූදානම් කිරීමට යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දුන්නද නැද්ද යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දුන්නා තුනයි අවසාන එක සෝරි තව එකක් කියලා දෙන්න ගොඩක් තියෙනවා තව තව එකක් කියලා දෙන්නම්කෝ දැන් මට කියන්න මේ ඉංග්‍රීසි එංගලන්තදී හොයාගත්ත නේද මහා මාර්ග නිර්මාණය කරන අලුත් විදියක් මතකද සුද්දා එංගලන්තදී හොයාගත්තා මේ මහා මාර්ග හදන අලුත් ක්‍රමයක් ඒකට කිය මොන ක්‍රමය කියලාද මැකඩම් ක්‍රමය නේද ඔව් මැකඩම් ක්‍රමය නේ පුතේ නේද ඉංග්‍රීසි ලෝකට හඳුන්වා දෙනවානේ මහා මාර්ග තනීමේ නව ක්‍රමය මැකඩම් ක්‍රමය කියලා ජෝන් මැකඩම්ගේ මැකඩම් ක්‍රමය නේද මතකද මැකඩම් ක්‍රමය හඳුන්වා දීපු අවුරුද්ද 1811 නේ නේද ඔව් එක් නෑ 1811 තමයි ඉස්සෙල්ලම ඉංග්‍රීසි මැකඩම් ක්‍රමය හොයාගත්තේ ජෝන් මැකඩම් මැකඩම් ක්‍රමය හොයාගත්තේ 1811 මොකද්ද මේ මැකඩම් ක්‍රමයට පාරක් හදනවා කියලා කියන්නේ මැකඩම් ක්‍රමය කියලා මොකද්ද කියන්නේ ගල් අතුරා තාර දෙමීමේ ක්‍රමයනේ සරල වශයෙන් කිව්වොත් ගල් අතුරගෙන ගිහිල්ලා උඩින් තාර දාගෙන යනවා ABC දාගෙන ගියා තාර දැම්ම ගල් අතුරා තාර දෙමීමේ ක්‍රමයට තමයි කියන්නේ මැකඩම් ක්‍රමය කියලා මෙන්න මේ මැකඩම් ක්‍රමය සුද්ධ ලංකාවටත් ගෙනල්ලා මැකඩම් ක්‍රමයේ සුද්ධ මේ රටේ මහා මාර්ග හැදුවද නැද්ද සුද්ධ මේ රටේ මහා මාර්ග පද්ධතිය මැකඩම් ක්‍රමයට හැදුවද නැද්ද කියන්නේ මැකඩම් ක්‍රමයට හැදුවා ඇයි ඒ අපිට ආසාවටද නැහැනේ සුද්ධගේ වතු වලට සුද්ධගේ කර්මාන්තශාලා වලට ඉක්මනින් පහසුවෙන් ගමන් කරන්න නම් අපේ රටේ මාර්ග පද්ධතිය හදන්න ඕනද නැද්ද අපේ රටේ මාර්ග පද්ධතිය හදන්න එපා සුද්ධගේ තේ වත්ත ඉක්මනින් යන්න රබර් වත්ත ඉක්මනින් යන්න තේ ෆැක්ටරි ඉක්මනින් යන්න පාරවල් ටික හැදෙන්න එපා ඉතින් සුද්ධා මැකඩම් ක්‍රමයට ලංකාවේ මහා මාර්ග හදනවා හැබැයි මහා මාර්ග සුද්ධා මැකඩම් ක්‍රමයට හදන්න පටන් ගත්තේ මොන අවුරුද්දේ 1785 ඉඳලා 1785 ඉඳලා තමයි ඉංග්‍රීසි අපේ රටේ මැකඩම් ක්‍රමයට මහා මාර්ග හදන්න පටන් ගත්තේ සුද්ධා ලංකාවට මැකඩම් ක්‍රමයේ ආගෙන ආවේ කවද්ද 1885 කවද්ද 1885 ලියන් ඊළඟ තරුව ඊළඟ එක ලියන් මහා මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය මහා මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය මහා මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය 1885 දී ලංකාවට හඳුන්වා දීම මහා මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය මහා මාර්ග තැනීමේ මැකඩම් ක්‍රමය 1885 ලංකාවට හඳුන්වා දීම
1885දී ලංකාවට හඳුන්වා දීම මහා මාර්ග තැනීමේ මැකඩම් කමය 1885දී ලංකාවට හඳුන්වා දීම 1885දී ලංකාවට හඳුන්වා දීම රයිට් පුටා එහෙනම් ඔන්න මහා මාර්ග තැනීමේ මැකඩම් කමය සුද්ධ ලංකාවට අරගෙන එන්නේ කාද්ද 1885 1885 තමයි ඉංග්‍රීසි අපේ ලංකාවට මැකඩම් කමය හඳුන්වා දුන්නේ එහෙනම් ඔන්න මම ඉගෙනුවා ඉස්සෙල්ලම සුද්ධ ලංකාවට හඳුන්වා දීපු කාර්යකංග හතරක් ඉංග්‍රීසි මේ රටේ ස්ථාපිත කරපු කාර්යකංග හතරක් දැන් මම ඉගෙනුවානේ ඔය හතර ඉස්සෙල්ලා පාඩම් කරගන්නකෝ ඔය හතර පාඩම් කරගෙන තමයි ඉස්සරහට යන්න වෙන්නේ තේරුණා නේද විනාඩි දෙකක් දෙන්න ඔය හතර පාඩම් කරලා දෙන්න ඉස්සෙල්ලම අනිවාර්යෙන්ම ඕක ඕනි හරිද ළමයි දැන් ඉවර කරනවා ළමයි මට කියන්න මේ දැන් ඉරිදා පන්ති අපිට කරන්න වෙන්නේ නැහැ නේ ඒ ටයිම් එකේ අපිට තව දවසක් දා ගන්න වෙනවා පුතේ ඔන්ලයින් එක ඇතුලේ මට කියන්නකෝ අපි කවද්දා ඊළඟ දවසේ දාන්න සිකුරාද වැද වා පොඩයි මට කියන්න අපිට හෙට රෑ බැරිද 9ට දාන්න අපිට මෙහෙම කරමු අපි මේ පැයකමාරක් කරත් ඇති ඒ වගේ දවසකට පුළුවන් සර් හෙට රෑ 9 ඉඳලා කරමු 10මාර වෙනකම් හා සර් හා සර් හා එහෙනම් අපි හෙට රෑ දාලා මේ පුරාද පන්තියක් දානකොට ඒ පුතේ සිකුරාද සිප්පින් එකේ පන්තියක් දානවා කොහොමද ඒක සිකුරාද සිප්පින් සිකුරාද සිප්පින් එකේ නේ ආ පොයට පොයට අපි කොලාවසර දානවාද කියලා තීරණය කරනවා කිව්වනේ මං කිව්වේ පොය දා උදේ කරමු කියලා නේද ඒක ඔව් සර් නෝ හෙට රෑ 9ට බෑ කියලා කට්ටිය කියනවා කීප දෙනෙක් හෙට රෑ 9ට බැරියයි දැන් ගොඩක් ඔන්ලයින් ක්ලාස් නවත්තලානේ ගුරු රුතිය නේද හා මේ ළමයි අපිට මේ පේපර් ක්ලාස් එක මේ වගේ වෙනකන් ඔන්ලයින් කරන්න වෙන්නේ හොඳේ පේපර් ක්ලාස් එකක් ගන්න වෙනවා අපිට පෙබරවාරි ඉඳලා ඒක අපි ඔන්ලයින් කරමුද පේපර් එක අවුලක් නැහනේ බහුවර්ණ සාකච්ඡා කරන එක අවුලක් නැහනේ ඔන්ලයින් කරාට අවුලක් නැහැ නේද මම හිතන්නේ පේපර් ක්ලාස් එකක් වෙනම කරන්න ඒක ක්ලාස් වෙන ළමයින් රුපියල් 100ක් වගේ ගන්න ගන්න මාසෙට පොඩි ගාණක් අරන් සාමාන්‍යයෙන් මාසෙම 100යි ඔන්ලයින් නේ එකතන ඉඳන් මම උගන්වන්නකොට හැමතැනටම යන්න ඕනෙත් නැහනේ නේද තියරි ක්ලාස් එක නැද පේපර් ක්ලාස් එකට වෙනම රුපියල් 100ක පොඩි ගාණක් මාසෙට නම් කරමුද ඔන්ලයින් කරමු එතකොට ඔයාලට සහැල්ලු වෙන්නේ නැත්තම් අපි පේපර් ක්ලාස් වෙනම යනකොට රුපියල් 400ක් විතර නේ පේපර් ක්ලාස් එක. ඉරිද පන්ති එක්කවද තියෙනද? එතන ඉරිද තියෙන පන්ති චේන්ජ් කරමු අපි හෙට රෑ 9ට. ආ සර්. දැන් මට කියන්න මෙතන තාමත් ඔන්ලයින් විතරක් කරන ළමයි ඉන්නවද? ඔව් සර්. ඔව් සර්. මේ ඔයාලට අඟහරු ආදරය පන්ති තියනවද නැහැ ඔව් සර් මිලාන්සගේ ආ සර් මිලාන්ස් මිලාන්ස් නවත්තනවා කියලා කතා වත්තරනද ඔන්ලයින් මිලාන්ස් රිවිෂන් එක කරන රිවිෂන් එකද ආ
හරි අඟහරු වාදරය ගන්න බැහැනේ අපිට රිවිෂන් එක දාගන්න පේපර් ක්ලාස් එක පටන් ගන්න මම බැලුවේ පෙබරවාරි බලමුකෝ මේකේ තා පොඩි කොටසක් ඉතුරු වුණා හොඳයි මේකේ තා පොඩි කොටසක් තියෙනවා ඒ ටිකයි අර මේකේ අර අවසාන බහුවරණ ටිකක් තියෙනවනේ ක්‍රියාකාරකම් ටිකක් අගනේ නේ ළමයි ඒ ටික ඔයාලා කරන්න හොඳයි ඔය ඒ MCQ 40ක් ගැති MCQ 40යි ඒ ටික ඔයාලා කරන්න මම හෙට ඒ ටික සාකච්ඡා කරලා දෙන්නම් ටක් ටක් කරලා උත්තර ටික එන හෙට රෑ 9 ඉඳලා 10 අමාරු වෙනකම් අනිද්ද කොහොමත් නිමාඩුනේ සිකුරාද අවුලකුත් නැහනේ පොර නිදි මාරුමුද 11 වෙනකම් කරමු සර් ඔව් අපි කරලා මේ පාරම ඉවර කරමු හෙට හොඳේ හා එහෙනම් අද සමුගෙන යා මොකද මට දැන් ආයෙත් තියෙනවා 10 වසර පන්ති අලුත් 10 දැන් පටන් ගන්න ඕනි එහෙනම් අලුත් 10ම පටන් ගන්නවා ඔයාලට සමු දෙනවා පුතේ මෙහෙම එහෙනම් අපි අද නතර කරමුනේ ජය වේවා පරිස්සමට ඉන්න 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 සුබ රාත්‍රිය ගුඩ් නයිට් බයි හරි පරිස්සමට ඉන්න කලමරු ළමයි කලමරුල කට්ටිය ජය වේවා වා දැක්කේ නැහැ සෑහෙන කාලෙකින් හරි සර්ණයි ජය වේවා මොකද මනුරා